ස්වභාවධර්මයේ නිර්මාණ විශ්මය ජනකයි. ශාකසා සතුන් ගැන කතා කළොත් මිනිසුන්ට වගේම ඔවුන්ටත් ලිංගිකත්වයක් තිබෙනවා. හැබැයි ශාකසා සතුන් ද්විලිංගික වන අවස්ථාවක් තිබෙනවා. කෙසේ වෙතත් අද අපි ඔබට කියන්න යන්නේ ස්ත්‍රී පුරුෂභාවයේ වෙනස් කරගත හැකි සතුන් කිහිප දෙනෙක් පිළිබඳවයි. හොග් ෆිෂ්. මෙම විචිත්‍රවත් මත්ස්‍යයන්ගේ කණ්ඩායමක බහුතරයක් ගැහැණු මත්ස්‍යයන් ජීවත් වෙනවා. මේ කණ්ඩායමේ පිරිමි මත්ස්‍යයන් සිටින්නේ එක් අයෙක් පමණයි. මේ පිරිමි මත්ස්‍යයා තමයි කණ්ඩායමේ නායකයා වෙන්නේ. මෙම මත්ස්‍ය කණ්ඩායමට නායකයෙක් පත් කරගන්නා විට කණ්ඩායමේ සිටින විශාලම ගැහැණු සතා පිරිමි සතා බවට පරිවර්තනය වෙනවා. හම්ප්හෙඩ් වර්ස්. මෙම මත්ස්‍යයන්ට වයස අවුරුදු 9ක් වන විට තමන්ගේ ලිංගිකත්වය වෙනස් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. හම්ප්හෙඩ් වර්ස් මසුන්ගේ පිරිමි මත්ස්‍යයන් කොළපැහැයෙන් යුක්ත වන අතර ගැහැණු මත්ස්‍යයන් රතු පැහැයට හුරු කොළපැහැයෙන් යුක්ත වෙනවා. මෙම මත්ස්‍යයන්ට වසර 30ක පමණ කාලයක් ජීවත් විය හැකි වුණත් අධික ලෙස මසුන් නැල්ලීම, අපනයන වෙළඳාම, වාසස්ථාන විනාශ කිරීම වගේ තර්ජන නිසා මේ මසුන්ගේ ගහණය අඩු වී යනවා. ප්‍රජනනයට ඇති බාධා අවම කර ගැනීමට උපක්‍රමයක් ලෙස මේ මසුන් අවශ්‍යතාවය අනුව තමන්ගේ ලිංගිකත්වය වෙනස් කර ගැනීමට පෙළඹෙනවා. බනානා ස්ලග්. දීප්තිමත් කහපැහැයෙන් යුක්ත වන මේ හම්බෙල්ලා අඟල් 10ක පමණ දිගකින් යුක්ත වෙනවා. මෙම හම්බෙල්ලන් ඍජුවම ලිංගිකත්වය වෙනස් කර ගැනීමක් සිදු කරන්නේ නැහැ. මොවුන් තම පිරිමි සහ ගැහැණු ප්‍රජනන කාව්‍යාව එකවර භාවිතා කරනවා. එනම් මොවුන්ට තනිවම සංසේචනය වීමේ හැකියාව තිබෙනවා. මොවුන් ද්විලිංගික වන නමුත් සංසර්ග සමයේදී තවත් හම්බෙල්ලෙක් සමග සංසර්ගයේ යෙදීමට කැමැත්තක් දක්වනවා. සී බාස්. මේ මත්ස්‍යයන්ගේ ගැහැණු සතුන්ට පිරිමි සතුන් බවට පරිවර්තනය වීමේ හැකියාව තිබෙනවා. සීබාස් කණ්ඩායමක පිරිමි සතුන් ප්‍රමාණය අඩු වූ විට ගැහැණු සතුන් පිරිමි සතුන් බවට පරිවර්තනය වෙනවා. ක්ලවුන් ෆිෂ්. තැඹිලි පැහැති ශරීරය මත සුදු පැහැති ඉරිතුණක් තියෙන ගොඩක් ලස්සන මාළුවෙක් තමයි ක්ලවුන් ෆිෂ් කියලා කියන්නේ. මේ මත්ස්‍යයන් ඒකලිංගිකව ඉපදුනත් අවශ්‍යතාවය අනුව ලිංගිකත්වය වෙනස් කරගන්න පුළුවන්. මෙම මත්ස්‍යයන් ජීවත් වෙන්නේ විශාල ගැහැණු පිරිමි සමාජිකයන් දෙදෙනෙකුගෙන් යුක්ත මසුන් කණ්ඩායමක. මෙම සතුන් දෙදෙනාම ලිංගික පරිණතභාවයට ළඟා වී සිටින අතර ඔවුන් විශාල පිරිමි සතුකගෙන් සහ විශාල ගැහැණු සතුකගෙන් සමන්විත වෙනවා. අනෙකුත් මසුන් කුඩා වන අතර ඔවුන් ලිංගික පරිණතභාවයට ළඟා නොවූ පිරිමි මසුන් වෙනවා. මසුන් කණ්ඩායමේ සිටින ගැහැණු සතාට යම්කිසි අනතුරක් සිදු වුණත් ඇයගේ පිරිමි සහකරු ගැහැණු සතා බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම කණ්ඩායමේ සිටින පිරිමි සතාට යම්කිසි අනතුරක් සිදු වුණත් ඔහුගේ ගැහැණු සහකාරිය පිරිමි සතා බවට පරිවර්තනය වෙනවා. ඉන්පසුව කණ්ඩායමේ ඊළඟ විශාලතම පිරිමි මත්ස්‍යයා තෝරාගෙන එම මත්ස්‍යයා ලිංගිකත්වයේ වෙනස් වූ මත්ස්‍යයාට අනුකූල ලෙස ලිංගිකත්වයේ වෙනස් කරගෙන ඒ මත්ස්‍යයාගේ සහකරුවා බවට පත්වෙනවා. කොපර්හෙඩ් ස්නේක්. කොපර්හෙඩ් සර්පයන්ගේ ගැහැණු සතුන් කෞමාරෝද්භවයේ පෙන්වන බව හෙළිවී තිබෙනවා. මෙයින් අදහස් කරන්නේ පිරිමි ලිංගික සහකරුවෙකු නොමැතිව ගැහැණු සතාට ඩිම්බ තනිවම සංසේචනය කරගත හැකි බවයි. මෙය ස්ත්‍රී පුරුෂ භාවයේ වෙනස් කිරීමක් නොවුනත් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම ප්‍රජනක කාර්යයන් එකවර කිරීමේ හැකියාවක් වෙනවා. ගෙම්බන්. ගෙම්බන් තුළ ස්වයං සිද්ධ ලිංගික වෙනස්කමක් දකින්න ලැබෙනවා. බහුලවම භාවිත වන පරිබෝධනාශකයක් වන ඇට්‍රසීන් වලට නිරාවරණය වන ගෙම්බන්ගේ ලිංගිකත්වය වෙනස් වන බව සොයාගෙන තියෙනවා. පරිබෝධනාශකයේ ඇති විෂ ගෙම්බන්ගේ හෝමෝන මට්ටම වෙනස් කිරීමට හේතු වෙනවා. මෙම රසායනිකයට නිරාවරණය වූ විට ගෙම්බන්ගේ ඊස්ට්‍රජන් නිෂ්පාදනය වැඩි වන අතර එනිසා පිරිමි ගෙම්බන් පූර්ණ ක්‍රියාකාරී ගැහැණු ගෙම්බන් බවට පරිවර්තනය වෙනවා. බෙයාඩඩ් ඩ්‍රැගන්. මේ සතුන්ගේ බිත්තරවලට ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. බීජෞෂණ කාලය තුළ උණුසුම් උෂ්ණත්වයක් ඇති වූ විට පිරිමි සතුන් බොහෝ විට ගැහැණු සතුන් බවට පරිවර්තනය වෙනවා. නමුත් මේ සම්පූර්ණ ස්ත්‍රී පුරුෂභාවය පරිවර්තනය කර ගැනීමක් නෙවෙයි. මෙයට හේතුව වෙන්නේ මෙලෙස ගැහැණු සතුන් බවට පත් වූ සතුන් ජානමය වශයෙන් තවමත් පිරිමි සතුන් වීමයි.
නමුත් මොවුන් ගැහෙන සතුන් හා සමානවම ක්‍රියා කරනවා. මෙලෙස ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරගත් සතුන් තම වර්ගයේ සාමාන්‍ය ගැහෙන සතුන්ට වඩා විතර දැමීම දෙගුණයකින් වැඩි. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යන නිසා මේ සතුන් ගැහෙන සතුන් බවට පත්වන ප්‍රමාණය වැඩි බව සොයාගෙන තිබෙනවා. ඉතින් සතුන්ගේ ස්වභාවික ප්‍රජනන ක්‍රියාවලිය සඳහා ස්වභාව ධර්මයේ වගේම මිනිසාගේ ක්‍රියාකාරකනුත් විශාල බලපෑමක් එල්ල කරනවා.